우리 부드러자는 하세 낙인데 라후키나 수레인드레야. 라후 아수레야 여든 가나 우사이 라후 아수레인드레야. 메 라후 아수레인드레야 부드러자는 하세 낙인데 인데 티카 멜리카막 데쿠아. 뭐 대야기 나이키 데니키노 에키네 웨파치티 아니 테케나 파하라데. 메 웨파치티 사 파하라데 키나 아수레요 덴나마 바기툰 하세 사르네 기에푸 아예. 이니사 에덴나 니트레마 부드러자는 하세 게 구나 카타 카레노. 이딘나긴 부두구나 헤네 라후 아수레인드리아테 히테나와 바기투노 하세 다킨네 얀데 디부노 토ndai 키엘라. 나무트 라후 칼파나 카레노와 바기투노 하세 다킨네 기옏 마마 위헤세라 팟티노와 비타라이 웬니 키엘라. 에이 모카데 메 라후 아수레인드리아 에타랑 우사이. 에토라 부드라자나는 하세 다킨네 기야하마 타만테 이타마 파테테 네멘데 시드데 베노와 부드라자나는 하세 디하 발란데. 에토라 고다학 네멘데 베네 니사 에야테 이겐 루쿠 피다와카타 팟티엔데 시드데 베이 키엘라 에야 멜리카막 다크노와 බුදුරජාණන් වහන්සේ දකින්න එන එක. නමුත් නිතර නිතර බුදුගුණ ඇහෙනකොට මෙයාට හිතෙනවා නෑ භාග්‍යතුන් වහන්සේ දකින්න මම යන්න ඕනේ කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තීරණය කරනවා දැන් අද රාහු අසුරේන්ද්‍රය එනවා මම ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් එයා යම් තාක් ප්‍රමාණයට මගේ උස මැන ගන්නවා. භාග්‍යතුන් වහන්සේට පුළුවන් රාහුට මනින්න බැරි වෙන්න උස යන්න. ඒක අනිමා මහිමා කියන කාරණාවන්ගෙන් පැහැදිලි කරනවා. අවශ්‍ය නම් අටපිරිකර සහිතව පුජ්‍යලගේ ඇහි ඇහි පිය තටුවක් උඩ සක්මන් කරන්නත් පුළුවන්. සතර ඉරියව්වෙම වැඩ ඉන්නත් පුළුවන්. මහ පොළොවේ ඉඳලා අකණිටා බඹලෝ දක්වා උස යන්නත් පුළුවන්. ඒ හින්දා රාහුට මැනගන්න කොහොමවත් බැහැ. එහෙම උස ගියොත්. නමුත් සාමාන්‍ය විදිහට භාග්‍යතුන් හස් කල්පනා කළේ. ඒ නිසා භාග්‍යතුන් හස් තීරණය කළා මෙයා එනකොට මම සැතපෙනවා. රාහු එන පැත්තේ සිරිපා ධාතුව දිගු කරලා සැතපෙනවා. රාහු එනවා සිරිපා ධාතුව ගාවට. එයා ඈතින් දකිනවා භාග්‍යතුන් හස්ගේ සිරිපාද මණ්ඩලයේ තියෙන අපූර්ව ළඟට ඇවිල්ලා සිරිපාද මණ්ඩලය ඉතාම ලස්සනයි. රාහුට හිතෙනවා මෙතරම් ලස්සන පායුගලක් තියෙන සිරිපතුලක් තියෙන මේ මහා පුරුෂයාගේ මුව මඩල කොච්චර ලස්සනද කියලා. යොදුන් ගානක් උස රාහු අසුරේන්ද්‍රයා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල ගාව හිටගෙන තමන්ගේ ඇඟිලි තුඩු උඩට නැගලා ඉස්සිලා බලනවා කෝ මේ මහා පුරුෂයාගේ මුව මඩල කියලා. එහෙම ඉස්සීසි බලනකොට බුදුරජාණන් වහන්සේ අහනවා මොනවද බලන්නේ කියලා. ස්වාමීනි ඔබ වහන්සේගේ මුව මඩල බලන්නයි උත්සාහ කරන්නේ. එතනින්ම රාහු දැනගන්නවා මට උන්වහන්සේ ඉක්මෝ යන්න බෑ කොහොමවත් කියලා. ඉතින් ඒ වාගේ ධ්‍යාන વિશે හැකියාව. ඒ හැකියාවන් ලැබුණේ මේ පාරමිතා ශක්තිය. ඉතින් ඒව කෙනෙකුට සැකයි නම් ඔහුට මේ භාග්‍යතුන් වහන්සේගේ පාරමිතාව විශ්වාස නැහැ කියන එකයි තියෙන්නේ. එහෙනම් ඔහුගේ තිසරණ පිරිසිදු වෙන්නේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට භාග්‍යතුන් වහන්සේ හැර වෙන සරණක් නැහැ. මට ධර්මරත්නේ හැර මට සංඝරත්නේ හැර වෙන සරණක් නැහැ. හරියටම මේ කාරණාව පිළිගන්න පුළුවන් කෙනෙක්ගේ තිසරණ පිරිසිදුයි කියලා කියන්නේ. ආන්‍යයේ තිසරණේ මත හරියටම පිහිටපු පුජ්‍යලේ පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් ඔහු වටා ගොඩ නැගෙන ශක්තිය මේ තරම් ප්‍රමාණයකයි කියලා සීමා කරන්න බැරි තරම්. එතකොට එවන් පිරිසක් එහෙම සිල් රකින්න පටන් ගත්තොත් කොයි තරම් වටිනවද? අපි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන විදිහට එක්කෙනෙක් සිල් රකින්න පටන් අරගෙන එයාට පුළුවන් තව 10 දිනක් හදන්න. කෙනෙක් පන්සිල් රැකගෙන තව 10 දිනක් හදයි.